නන්ද සේන ගෝඨාභය මොකක්ද ආරම්භ දෙලලා තින්නේ කුමන්ත්‍රණය තෝ නිවටෙක් තොට පණ නැ රට පාලනය කරගන්න බැරුව තෝ පැනලා ගියා ඇත්ත ඕකයි බැසිල් රාජපක්ෂ කියන ඔබේ අයියා මහින්ද රාජපක්ෂ මුළු රටම දන්න ඔබ දන්නේ බලාගේ පවුලෙන් ඔබව එලෙව්වා ඕකයි ඇත්ත ඔය පොත රෝල් කරලා ගහගනින් කේ හරිද ඕමල්පේ හාමුදුරු ඕමල්පේ හාමුදුරු මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් ඒ වෙලාවේ ජේෂ්ඨ භික්ෂුවක් හැටියට ඇවිල්ලා උන්වහන්සේ උදව් කළා යකෝ තෙල් පෝලිං වල මිනිස්සු මැරපේවා ගෑස් කුපුරලා මැරෙනවා ගෑස් පෝලිං වල මැරෙනවා කණ්ඩ නැතුව මැරෙනවා දුක් විඳින මිනිස්සු වෙනුවෙන් පැය ගණන් කරන්ට් එක කපලා පන්සලට වෙලා ඕන තරම් සැප සම්පත් විඳින්න පුළුවන්කම තියෙනකොට ඒ හාමුදුරුව විතරක් අරගලයට ඇවිල්ලා උදව් කළා උඹලට ඒ හාමුදුරුව අපෝ වෙලා මහානායක හාමුදුරුවෝ නියෝජනය කරලා තමයි ඒ හිටියේ කාදින තොපි බලය ගන්න එකට එකතු වෙලා ඒ අහිංසක මිනිස්සු මරලා දැම්මා මුළු කතෝලික සභාවම කියන්නේ තොපි තමයි මිනි මරුව කියලා ඒ මිනිස්සු යුක්තිය ඉල්ලනවා උඹව මේ රටේ නායකයා කළේ බෞද්ධ ජනතාව විතරක් නෙමෙයි සිංහල බෞද්ධ සිංහල කතෝලික ඡන්දවලින් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරලා ආන ආන ඇමෙරිකාම කියන්නේ රාජපක්ෂලා කරා කියලා. ඉතින් මේ මිනිස්සු බලගෙන යුක්තිය ඉල්ලුවේ මොන වරදක් කරාටද මේ අහිංසක මිනිස්සු මරලා දැම්මේ? ඒ වෙනුවෙන් අරගලයට කතෝලිකයෝ සම්බන්ධ වුණා. මුස්ලිම් මිනිස්සු ප්‍රහාර එල්ල කරා කියපු නිසා මුස්ලිම් මිනිස්සු සම්බන්ධ වුණා. හරි. ගෝල් පේස් එකේ වැඩියෙන්ම හිටියේ සුළු ජාති අන්‍යාගමිකයන් තමයි. ඒ මිනිස්සුන්ට යුක්තිය සාධාරණේ වෙන්නේ. යුක්තිය ඉල්ලලා. ඒක රටේ ජනාධිපති වෙච්ච උඹෙන් ඉල්ලන්නේ නැතු මගෙන් ඉල්ලන්නේ. බෝලගේ පවුලේ වුන් ඔබ කොන්ද පණ තියෙන නායකයෙක් නම් ඉස්ලාම් පවුලේ හොරතක් කඩි ටික ඇතුළට දාන්න තිබ්බේ. බැසිල් ගෙන් පටන් ගන්න තිබ්බේ. අන්න කිව්වේ එහෙමනේ මේ මහතීර් මොහම්මඩ් ලීක්වන් යූ නාමල්ට සෙල්ලම් බෑ බැසිල්ට සෙල්ලම් බෑ කියලා විමල් වීරවංශල කිව්වේ. අවසානයේදී අර හිටන් හුටන් හුට වඩා හොඳයි. සා නන්දසේන ගෝඨාභය මෙරටේ හොරකම් සීනි වංචා සුදුලුණු වංචා කප්පර හොරකම් මොනවද කළේ? පක්ෂේ නායකකම දුන්නේ නැල්ලු. ඒක දුන්නේ නැති උඹලා ගියා බැසිල් මල්ලි බැසිල්. ඒකට රටේ මිනිස්සු පළිත. පොත් කියලියා තව තවත් නිවටෙක් වෙන්න එපා. දැන්වත් පාඩුවේ හිටපන් නන්දසේන මිනිසුන් ඉස්සරහා පීචන්න ඕනේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය